ඊයේ දිනේදී කිරිිනොච්චිය, ඒ නමේ මාර්ගයේදී පුද්ගලයින් විසිතුන් දෙනෙක් පමණ සහාගිද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්තුන් ලැබවා මොවුන් ප්‍රකාශකර සිටියේ පොලි සත්තරංගුවයේ පසුවන මොවුන්ගේ ඥාතිීන් වහාම මුදාහරණ ලෙසයි. විශේෂෙන්ම මේ සම්බන්ධව ස්ොයාබැලිීමේදී අනාවරණය වූයේ මෙම අයගේ ඥාතිී පොලිස් ්‍රස්ත්‍රයා විමර්ශෂණ කොට්ටාශය මගින් අතඩංගෝට ගෙන තිබෙනවා ඔවුන් අතඩං ෝට ගෙන තිබෙන්නේ නැවත වරක් LTT සංවිධානය ප්‍රති සංවිධානය කිරීමට අදාළවයි බද්ධි තොරතුරක් අනුව දෙදාස් විස්සේ මාර්තු මස දෙවැනි දින පුදගලින් තිදෙන කතරගොට ගන්න ලැබවා තෞදුරටත් විමර්ශණය කිරීමේදී පුදගලින් විසි තුන්දනෙ ක අතඩගට ගන්න ලැබවා මේ වනවිට පුදගලින් විසි හයෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය භාරය සිටිනවාඒවාගේම ඔවුන්ගේ කළ ප්‍රශ්ඨකිරීම් වලදී අනවරණය වී තිබුණ ශේෂෙන්ම ඔුන් නැතවරක් Lංවිධානය ප්‍රති සංවිධානය කිරීම වෙනත්තාකාරය කටයතුල නිරතවීම යන කාරණා එම ඔඋන් ාරයේ තිබී විවිධ පුපුරර්ණ ද්‍රව්‍ය ඩෙටනේටර් රාධියත් ස්යාගනු ලැබ අන්තර්ජාතික වශයෙන් සිටින ඩයිස්පෝරාවේ යම්යම් කණ්ඩායම් පුද්ගලයින් විසින් මෙම පුද්ගලයින් හේතුවක් නොමැතිව අත්තඩංගුවට ගෙන ඇති බවට පෙන්වීම සඳහා මෙවැනි උද්ඝෝෂණ්‍යපාර පවත්තුව ලැබනවා යුදධ. දෙදස් නමේ අවුරුද්ධේ මැයිමාසේදී අවසන් කරනු ලැබුවත්. නැවත නැවත විවිධ බලපෑම් විවිධ පුද්ගලීින් විසින් අපේ රටේ සාමය සමගිය නැතිකිරීම සඳහා නැවත මෙම ව්‍යාපාරය පණගැන්වීමට උත්සා කර නමුත් එම සියලු උත්සාහයන් අසාර්ථ කිරීමට බුද්ධි අංශ ඒවාගේම ආරක්ෂක හමුදාවන්ට පොලිසියට හැකියාවක් ලැබී තිබෙනවා. ඒ දිනේදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමේදී ඔවුන් සඳහන් කළ පුද්ගලයිෙන් සියලු දෙනාම අත්තරංගොට ගෙන තිබෙන්නේ නැවත වතාවක් ශ්‍රස්ත ක්‍රියාවල නිරතවීම. එවාගේ මේ රටේ ඒ කියභාවය සහ බෞමිකා කණ්ඩතාවයට හා වැනි ක්‍රියාකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන්.